ඔබුදුගේ මේක අහන්න ඕන. කොයි කාලෙද හිතුනේ කොණ්ඩිය හමු තියාගන්න ඕනේ? හොඳ ප්‍රශ්නේ. මට ඕනම ප්‍රශ්නේ මොකද සරත් අය අපි දකිනවන්නේ නැහැ. හොඳ ප්‍රශ්නේ. මේ අතරම ඒක උනේ මේ සරා කියලා තෙල් නාට්‍යයක රුගත කිරීමට මං ගියා. එනකොට එදා මේ කොණ්ඩේ හදන අපේ හෙයා ස්ටයිලිස් නැහැ. ඒ කියන්නේ පළවෙනිම දවසේ රුගත කිරීමට ගිහිල්ලා. මට කැරක්ටර් එක හදාගන්න විදිහකුත් නැහැ. රුගත කිරීම කරේ පොඩි මුඩුක්කුවක. ඉතින් ඒ කියන්නේ මේ එහෙම තැනක කරේ ඉතින් මුකුත් පහසුකමකුත් නැහැ. පස්සේ මම කන්නාඩි ගාවට ගිහලා දැන් රුගත කිරීමට ලෑස්ති මම කලවර මොකද්ද මම කරන්න කියලා. ඒක ඔලුව අවුල් කරගත්තා. මේ 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 මොකද අවුල් කරගත්තා. අවුල් කරගත්තාම කන්නාඩි වලම පොඩි කැරක්ටර් වෙන එකක් ආවා. මෙහෙම කරමු කියලා පටන් ගත්තේ. එතන තමයි ස්ටාර්ට් එක. අතරම එදා ඉඳන් අතරම මේ ඔව් ඒ ඔය ප්‍රශ්නේ මම කොණ්ඩේ කොණ්ඩේ අවුල් ඒක තමයි මගේ මේ ළඟදී channel එකේ දැහුවා කොහේරි මේ රේඩියෝ එකේ මේ දැන් ඇයි ඔයාගේ ඔළුව අවුල්ද මං ගෝ ගොඩක් අයගේ කොණ්ඩේ පීරලා ඉන්නේ එයාලගේ ඔළුව අවුල් හැබැයි මගේ ඔළුව හොඳයි කොණ්ඩේ අවුල් නේද අවුල් එකෙත් වෙන ආට් එකක් තියෙනවා නේද ඒක ඔප්පු කරලා තියෙන්නේ අවුල් එකෙත් ආට් එකක් තියෙනවා එදෙන් පස්සේ තමයි අනිවන් එක. ඒ අවුල් කතාව කියලා ඔයා බලන් දෙපා සරත් ඇයි. ඔය හොඳටම හටලවන්නේ. අවුල් කියන්නේ ඒක තමයි විශේෂත්වය. දැන් මේගොල්ලෝ සාමාන්‍ය ජීවිතේ රඟපාන්නේ නැහැ. නිකන් සාමාන්‍ය ජීවිතේ සාමාන්‍ය විදිහට ඉන්නවා. නිර්මාණවල රඟපානවා. වර්ග දෙකයිනේ. සමහරවිට සාමාන්‍ය ජීවිතේ උපරිම රඟපාලා නිර්මාණවල රඟපාන්නේ නැතුව ඉන්නවා. දැන් සරත් කතරාවල වගේ එහෙම සාමාන්‍ය ජීවිතය සාමාන්‍ය දාය මම දා මම දැක්කේ කවද්ද එදා ඉඳන් ඕම තමයි ඉතින් අවශ්‍යතාවයන්නේ අපි ඉතින් ඉස්සර විහිළුත් කරනවා නේද තරත් ඇයි ඔපි මගුල් ගෙදරක යන්න ගිහිල්ලා බහින්න හදනකොට හෝ පොඩ්ඩෙන් මම අර කාර් එකේ හුලම් වැදිලා වැදිලා මෙහෙම කොණ්ඩේ එවිස්සිලා ඒ පොඩ්ඩෙන් පොඩ්ඩෙන් පීර ගන්න කොණ්ඩේ කුමාර් කියන පිස්සුද කොණ්ඩේ වීරන්න එපා ඕක තමයි හොඳ මගුල් ගෙදරට වැස්සා හොඳට වේලුණු මොබ් එකක් වක් අනිත් පැතරවල පීරන්න